ඔබ සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා කියලා අපේ YouTube නාලිකාවට පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ කොස්ගසේ අත්තක් මගින් නිවසේදීම හරිම පහසුවෙන්ම සපයා ගන්න පුළුවන් ද්‍රව්‍ය යොදාගෙන ඉතාමත් කෙටි කාලයකින් පළදාව ගන්න පුළුවන් කොස්ගස නිර්මාණය කරන හැටි පෙන්වන්න. ඉතින් මේ ආකාරයට අපි කොස් අත්තක් අරගන්නවා. ඊට පස්සේ මේ ආකාරයට හොඳින් බලලා හොඳ අතු කැබැල්ල ලැබෙන ආකාරයට කොස් අත්ත සපයා ගන්න පුළුවන්. සපයාගත් කොස් අත්තෙන් හිටව ගන්න සුදුසු ආකාරයට කපා වෙන් කර ගන්න ඕනේ. මේ බලන්න මේ ආකාරයට අපිට රෝපණය සඳහා සුදුසු කොස් අතු කැබැල්ල සපයා ගන්න පුළුවන්. අතු කැබැල්ල අපි හරියටම දැන් අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට ඔයාලට දැන් මේ අත්ත ඉන්දෝ ගන්න සුදුසු පෝච්චියක් සපයා ගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේ ආකාරයට පෝච්චිය සඳහා කොම්පෝස් පොහොර යොදා ගැනීම සිදු කරගන්න. කොම්පෝස් පොහොර වෙනුවට අනෙකුත් පසක් යොදා ගැනීම ගැටලුවක් නැහැ. නමුත් ඒ පස සඳහා වෙනත් පොහොර ජාති එහෙම දාලා තියෙනවා නම් ඒක සමහර වෙලාවට අපි යොදන ද්‍රාවණයත් සමග මිශ්‍ර වෙලා ප්‍රතික්‍රියා කරලා බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒක නිසාම අපේ පරිසරයෙන් පහසුවෙන්ම හපයා ගන්න පුළුවන් කොම්පෝස් පොහොර භාවිතා කිරීම වඩාත් සුදුසුයි කියලායි මට හිතෙන්නේ. මීට වඩා ප්‍රමාණයෙන් විශාල වුණාට කමක් නැහැ. නමුත් පෝච්චිය ප්‍රමාණයෙන් විශාල වෙනකොට මේ සඳහා වතුර එක් කරනකොට පෝච්චියේ රැඳෙන වතුර ප්‍රමාණය වැඩි වුණොත් ඉක්මනින් මුල් කුණු වෙන්න පුළුවන්. ඒක නිසා ගෙදරදීම පහසුවෙන් සපයා ගන්න පුළුවන් කොම්පෝස් පොහොර මෙන්න මේ ආකාරයට යොදා ගැනීම අපි දැන් සිදු කරනවා. දැන් අර අපි කිව්ව ද්‍රාවණය සාදා ගැනීම සඳහා මෙන්න මේ ආකාරයට බී ලුණු නැත්තම් රට ලුණු අපි යොදා ගන්නවා. ඉතින් මේකෙන් කොටසක් මෙන්න මේ ආකාරයට දැන් අපි කපාගෙන අපි අර සපයාගත්ත කොස් අතු කැබැල්ලේ කපාගත්තු කොටසට මේ ආකාරයෙන් ලුණු සමග මිශ්‍ර කර ගන්නවා. අර ලුණු කැබැල්ල අතු කැබැල්ලේ යටිපැත්තේ හොඳට මෙහෙම මිශ්‍ර කරගත්තට පස්සේ ගසේ මුල් ඇද්දවීමට ඉතාමත් පහසු දෙයක්. ඒ වගේම ලුණු ගෙඩියෙන් කොටසක් අපි අරගෙන මෙන්න මේ ආකාරයට සියුම්ව අපි කපා ගන්නවා. ලුණු සිහින්ව කපාගෙන ඉවර වෙලා වීදුරුකට මේ පුංචි ලුණු කැබලි ටික දාලා වතුර මේ වගේ ප්‍රමාණයක් එක් කර ගැනීම අපිට දැන් කරගන්නට පුළුවන්. මේ ලුණු සහ ජලය මිශ්‍ර කරගත්තු ද්‍රාවණය පැයක් විතර තියලා තමයි අපි ප්‍රයෝජනෙට ගන්නෙ. ලුණු ද්‍රාවණය සමගින් කොස් අතු කැබැල්ල දැන් අපි මේ ආකාරයට මාධ්‍යයේ රෝපණය කර ගන්නවා.
ඊට පස්සේ දුණු ද්‍රාවණේ රෝපණය කළ අත්හා මාධ්‍ය වෙත මේ ආකාරයට දමා ගැනීම අපට දැන් සිදු කර ගන්නට පුළුවන්. ඊට පස්සේ මේ රෝපණය කරගත් කොස්සතු කැබැල්ල සහිත පෝච්චිය සුදුසු ස්ථානයට තබා ගැනීමට අපි දැන් වග බලා ගන්න ඕනේ. ඉතින් මාස කිහිපයකට පස්සේ බැලුවහම ඔයාලටම දැන් බලා ගන්න පුළුවන් අපේ කොස්සතු කැබැල්ල සහිත අර පෝච්චියට පළදාවෙන් බර පුංචි ගසක් බවට පත් වෙලා තියෙන ආකාරය. මේ බලන්න අපූර්වට කොස් ගෙඩි කඳේ ඉඳන්ම හැදිලා තියෙන හැටි. හරිම ලස්සනට හිතට ප්‍රියමනාපව මේ ගස හැදිලා තියෙන හැටි බලන්න. ඉතින් හරිම සරලව ලේසියෙන් ගෙවත්තේම අමුද්‍රව්‍ය යොදාගෙන මෙන්න මෙහෙම තාමත් සාර්ථකව කොස් ගසක් නිර්මාණය කර ගැනීමත් පළදාවෙන් බර කර ගැනීමටත් ඔයාලට දැන් ගෙදර දීම කරගන්න පුළුවන් බව පැහැදිලි කියලායි මට හිතෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ ලේසිම ලේසි ක්‍රමය තාමත් පහසුවෙන් තේරුම් ගන්න ඇති කියලා. ඉතින් අපේ චැනලයට ඔයා අලුත් කෙනෙක් නම් අපව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එකතු වෙන්න කියන ලිංගතු ආරාධනාවත් එක්ක අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලට සුබම සුබ දවසක් වේවා.